ශ්‍රී ලංකා ක්‍රිකට් ආයිනම් ගොඩගන්න බෑ කියලා කියන කතා මේ දවස්වල ඔයාලටත් ඇහිලා ඇතිනේ නේද? හැබැයි අපේ ක්‍රිකට් එහෙම වැටෙන්න නොදෙයි කියලා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම් නියෝජනය කරලා වැඩ පෙන්වන විදිය අපිට දකින්න ලැබුණා. මේ විදිහට වැඩ පෙන්වන මෑත කාලේ වඩාත් කතාබහට ලක්වුණු ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි සම් අශානුයි චරිත අසලංකයි කියන්නේ. මෙතනින් චරිත අසලංක කියන්නේ වමත් ප්‍රතිකරුවෙක්. ඒ වගේම දකුණත් පිටදඟ පන්දු යවන්නෙක්. 2016 අවුරුද්දේ 19-15 කණ්ඩායමේ නායකත්වය දැරුවෙත් අසලංක. ඒ කාලේ ඉඳලම අසලංකගේ සුපිරි හැකියාව ගැන ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු කරගන්න මේ දක්ෂයා සමත් වෙලා තියෙනවා. අපි බලමු අසලංකට නියමිත අවස්ථාවේදී ජාතික කණ්ඩායමේ දොරටු ඇරෙයිද කියලා. සම් අශාන් කියන්නේ දකුණත් ප්‍රතිකරුවෙක්. දඟ පන්දු යවන්නන්ට ඉදිරියට ඇවිත් වේගයෙන් පහර දෙන්න වගේම අවශ්‍ය වෙලාවට පිටියේ තැම්පත් වෙන්නත් හොඳ හැකියාවක් සම්මුට තියෙනවා. 2016 අවුරුද්දේ 19-15 කණ්ඩායමේ උපනායකයවුණු සම්මුටත් දකුණුතින් පිටදඟ පන්දු යවන්නෙක් විදියටත් වැඩ පෙන්වන්න හැකියාවක් තියෙනවා. මේ දින ගැන අපි විශේෂයෙන් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වමත් දකුණත් ප්‍රතිකරුව දෙන්න වටේ ගොනු වෙලා ඉස්සරහට යන දවසක් අනාගතයේ ඒ කියන අපේක්ෂාවෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් අතීතයේ දිහා බැලුවම මේ විදියට දක්ෂ දකුණත් වමත් ප්‍රතිකරු සුසංයෝගයක ඉස්සරහට ආපු විදියත් අපිට දකින්න පුළුවන්. ටෙස්වරම් ලැබපු මුල් කාලයෙන් පස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ජයග්‍රහණ ලබන්න ආරම්භ කරන කාලේ ගත්තම අර්ජුන් රණතුංග කියන වමත් ප්‍රතිකරුවත් අරවින්ද සිල්වා කියන දකුණත් ප්‍රතිකරුවත් වටේ තමයි අපේ කණ්ඩායමේ ප්‍රතිකරණ ශක්තිය ගොඩක් දුරට රඳා පැවතුනේ. ඊට පස්සේ අපි මාවන් අතපත්තු කියන දක්ෂ දකුණත් ප්‍රතිකරුවත් සනත් ජයසූරිය කියන වමත් ප්‍රතිකරුවත් එක්ක තමයි ඉස්සරහට ආවේ. මේ දිනගෙන් පස්සේ අපිට ජාත්‍යන්තරයේ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් වගේම ලොකු ගෞරවයක් ලබා දුන්නු ප්‍රතිකරණ යුගලේ තමයි සංග මහෙළ යුගලේ. මේ දින කණ්ඩායමේ ඉදදී මේ දිනගේ ප්‍රතිකරණ ශක්තියක තමයි කණ්ඩායම ඉස්සරහට ගියේ. ඊට පස්සේ බොහෝ ක්‍රීඩා ලෝලියෝ වගේම ක්‍රිකට් ලොක්කොත් හිතුවේ තිරිමාන්න චන්දිමාලුත් දෙන්න ගැළපෙන කපල් එක වෙයි කියලා. හැබැයි ඒක ඒ විදිහට උනේ නැහැ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මත් subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.